හරි අපාන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අද පොඩ්ඩක් පරක්කුන සමාවෙන්න. අපි කතා කරමින් ඉන්නේ මෙතන. අපි කතා කරමින් හිටියේ දේවල් ගණන් කරන එක ගැන කතා කරයි අන්තිමට. හරි, අපි කලින් මතක් කරොත් එහෙම ගණන් කරන එක අපි 10 වෙනකන් ගණන් කරන විදිය කතා කරා. අපි තව ටිකක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනකොට 10 වෙනකන් ගණන් කරන එක කතා කරා අපි. අපි බැලුවොත් එහෙම, එතකොට නිල් පාට භාවිතා කරනකොට, හරි, එකට කියන්නේ ඉච්චි කියලා, දෙක නි, තුනට කියන්නේ සං කියලා, හතරට දෙකක් කියනවා ශී කියලත් භාවිතා කරනවා, යොන් කියලත් භාවිතා කරනවා. මේකේ සමහර අවස්ථාවලදී ශී විතරක් භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. අපි හතරවෙනි මාසේ කිව්වොත් එම ශිගස්සු කියලා කියන්නේ, යොන්ගස්සු කියලා කියන්නේ නැහැ. එතකොට අපි සාමාන්‍ය, ඒ කියන්නේ මේ සාමාන්‍ය විවහාරයේදී අපි කියන්නේ ශිගස්සු කියලා. එතකොට ඒ වගේ, එතකොට අපි එහෙම භාවිතා කරන අවස්ථා තියෙනවා. අපි එතකොට එහෙම භාවිතා කරන අවස්ථා තියෙන එක නිසා දූල පුතාලා හතරට ශී කියලා කියන එකත් යොන් කියලා කියන එකත් දෙකම දැනගන්න ඕන. පහට ගෝ, අයට රොකු, හතට සිචි, එහෙම නැත්නම් නන, දෙකම භාවිතා වෙන. එතකොට අවස්ථාව අනුව සමහර අවස්ථාවලදී මේ එකක් භාවිතා කරන අවස්ථාව තියෙන මේකේ. එතකොට සිචි, එහෙම නැත්නම් නන, අටට හචි, නමයට කියන කූ කියලත් කියන කිව් කියලත් කියනවා. එතකොට නමයට කූ කියලත් කියන කිව් කියලත් කියනවා. එතකොට ඒක සමහර අවස්ථාවලදී එකෙන් එකයි භාවිතා වෙන්නේ. ඒක දූල පුතාල දැනගත යුතු කොටසක්. ඒක නිසා මේ කොටස් සී කියන එකේ යොන් කියන එකයි දෙකම දැනගන්න ඕන. හතරට, හතට සිච්චි කියන එකත් නන කියන එකත් දෙකම කියනවා. නමයට කූ කියලත් කියනවා, කිව් කියලත් කියනවා. 10ට ජු. මේ ටික මතකද? ඔව් සෙන්සේ. ඔව් මතකයි සර්. ඔව් අපි මේ චෝකයි එක කරනවා කියලා කිව්වේ මේ වෙලාවේ. මේ අපි ඊළඟ වෙලාවේ චෝකයි මේ ලිස්නින් එක කතා කරමු. දැන් මේක මේ කරලා ඉවර වෙලා මට මේ කලබලෙට මට දෙක පැටලුණා. අපි මේක කතා කරලා අපි ඊට පස්සේ චෝකයි කරමු. හරි, මේ කොටස පොඩ්ඩක් මේ කියවන්න පුළුවන්ද මං එක එක්කෙනාට අවස්ථාව දෙන්නම්? එතකොට මොකද මේක ඉතාම වැදගත් බේසික් මේ කොටසක්. කියන්නේ අපිට ගණන් කරන්න බැරි නම් ඉස්සරහට යන්න බැහැ. එතකොට ඒක නිසා මේක මේ එකෙන් දන් 10ට ගණන් කරන්න පුළුවන් වෙන්න ඕන. දූල පුතාල එක එක්කෙනාට අවස්ථාව දුන්නොත් එහෙම. තරල කියවන්න පුළුවන්ද එකෙන් දන් 10ට? මම කියන්න සෙන්සේ. නෑ, මං එක එක්කෙනාට කියන්නම්. හරි, ඕකේ. තරල කියන්න පුළුවන්ද? ආ සෙන්සේ. ඉච්චිනි සංචි ගෝ රොකු සිචි හචි කු ජු. හරි, එතකොට හතරට දෙකක් කියන තව එකක් තියෙනවා. මොකද්ද? යොන්. ඔව්, හතට නනා. නනා. නමයට කියු. හරි, ඕකේ. සිසිර කියවන්න පුළුවන්ද? හරි සර්. ඉචි නි සං ශි යොන් ගෝ රොක්කු සිචි නන හචි කු කිව් ජු. හරි, ඕකේ. හරි, රම්‍යලතා කියන නමින් ඉන්න දුව. දුවගේ නම මොකද්ද? මට මතක නෑ. සරසනී සෙන්සේ. ආපහු කියන්න. සරසනී. සරසනී. ඉචි නි සන් ෂි යොන් ගෝ රකු ෂිචි නන හචි කු කිව් ජු. හරි, ඕකේ. මේ
සාමාන්‍ය අපි මේ එතකොට මේ මේ පස්සේ මේ හතරට යොන් කියන එකයි නන කියන එකයි කිව් කියන එකයි ඒක කිව්වට කමන්නේ මොකද සාමාන්‍ය පොඩි ළමයි එහෙම මෙහි ගණන් කරනකොට කියවන්නේ 1 2 3 4 5 6 7 8 9 කියලා ගණන් කරන්නේ ඒ පිළිවෙලට ගණන් කරන එක ඒකත් කමන්නේ ලස්සිරු කියන දුවගේ නම මොකද්ද ලස්සිරු කියන නමින් සරුසිස ඇහුන්නේ පුතා සරුසි හරි ඕකේ කියවන පුතා පුතා 1 2 3 4 5 6 7 8 9 හරි හරි එතකොට හතරට කියන්නේ අනිත් වචනේ යොන් හරි හතට නන නන නමේට කු කු හරි ඕකේ හිරුෂ කියවන්න පුළුවන්ද 1 2 3 4 5 6 7 8 9 හරි ඕකේ හතරට අනිත් වචන එක හරි හතට නන නමය කිව් හරි ඕකේ හංසික කියවන්න පුළුවන්ද පුළුවන් සෙන්සේ 1 2 3 4 5 6 7 8 9 හතරට කියන යොන් හතරට නන නවයට කිව් හරි ඕකේ පුතා දිනිත කියන්න පුළුවන්ද 1 2 3 4 5 6 7 8 9 හරි හතර හතර යොන් හත නන නමේ කිව් හරි ඕකේ පුතා හරි අපි එතකොට ඒ කොටස ඒක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕන මොකද අපි ගණන් කරනකොට ඕනම දෙයක් එතකොට මේ සාමාන්‍ය ඒක ඊටාම වැදගත් කොටසක් හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන එතකොට ඊළඟට 10 ඉඳන් මේ එතකොට අපි ගණන් මේ අපි 1 ඉඳන් 10 වෙනකන් ගණන් කරා සාමාන්‍යයෙන් බිඳුවට කියනවා 0 කියලා සාමාන්‍ය අපි ලියන්නේ 0 කියලා මේව කතකනාවලින් ලියනවා එහෙම නැත්නම් රේ කියලා රේ කියලා කියනවා ඒක අපි පොඩ්ඩක් පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒක දූල පුතාල මේ ඉංග්‍රීසි 0 කියන එක තමයි එහෙම 0 කියලා ලියන්නේ ගොඩක් වෙලාවට හරි අපි ඒක පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉස්සරහට මෙතන 11 කියනකොට 10යි 1යි. එහෙම කියන්නේ ජපන් භාෂාවෙදි එහෙම වෙන්නේ. එතකොට 10. ඒ කියන්නේ මේකෙදි අපි ඝන කරාමු දූල පුතාලට මතක ඇති ඝන කරාමුක කියවන ආකාරය තමයි කියන්නේ. 10 ඒවා අපි බැලුවොත් එහෙම ඕනනම් 100 ඒවා කීයද? 100 ගොඩවල් කීයද? මෙතන ඊළඟට 10 ගොඩවල් කීයද මෙහෙම ඊළඟට එකේ ස්ථානේ කීයද මෙහෙම කියන්නේ එතකොට අපි බැලුවොත් එහෙම මෙතන ඉඳන් මම මෙතන කතා කරන්නේ මේ මේකේ ඉඳන් එතකොට 11 නම් 10යි 1යි ju ichi ඝන කරාමු කියවන විදියමයි එතකොට 10යි 2යි 12 juni 10යි 3යි 13 ජූසං 10යි 4යි ජූයොං 10යි 5යි ජූගෝ 10යි 6යි ජූරොකු 10යි 7යි ජූසිචි ජූනන මේකේ ජූෂී කියලත් කියන ජූයොං කියලත් කියනවා ඊළඟට 10යි 5යි ජූගෝ 10යි 6යි ජූරොකු 10යි 7යි ජූසිචි එහෙම නැත්නම් ජූනන 10යි 8යි ජූහචි 10යි 9යි ජූකු එහෙම නැත්නම් ජූකියු 20 වෙනකොට ගණක රාමුවේ දූල පුතාලා දාන්න ඇති මේ මේවා දෙකක් වෙනවා 2.0යි එතකොට බිංදුව කියන එක අපි කියවන්න අවශ්‍ය නැහැ එතකොට. හරි මේක 10 ගොඩ මේක
එකේ ස්ථාන. එතකොට 10 ඒවා දෙකයි. එතකොට නිජු කියලා කියන්නේ. ගණන කරාමුවේ මේක නිජු. ඊළාට 21 වෙනකොට 10 ඒවා දෙකයි. එතකොට නිජු. 10 ඒවා දෙකයි නිජු. එකක් තියෙනකොට ඉචි මෙතන. එතකොට 21 වෙනකොට මෙහෙම. ඒ පිරිවල තේරුණා දුල පුතාලට කියවන පිරිවල. ඔව් සර්. තේරුණා සෙන්ස්. හරි ඕකේ. එතකොට අපිට මේක කියවන්න ඒක නිසා මේ හදලා ඒ කියන්නේ ඝන කරාමුව මතක තියාගන්න. එතකොට ඝන කරාමුව එතකොට ඒ පිරිවලට එන්නේ එතකොට. හරි මම මෙතන ආපහු මුලින් ඉඳන් කියවගෙන යනවා. එතකොට ජූචි, ජූනි, ජූසං, ජූෂි, ජූගෝ. එතකොට ජූයොන් කියලාත් කියන. එතකොට 14ට ජූයොන් කියලාත් කියන. 15ට ජූගෝ, 16ට ජූරොක්කු, ජූෂිචි, නැත්නම් ජූනන. ඊළඟට ජූහචි, ජූකු, එහෙම නැත්නම් ජූකියු. නිජු, නිජුචි. ඊළඟට ඒ පිළිවෙලමයි යන්නේ ඊට පස්සේ. නිජුචි, නිජුනි, නිජුසං, නිජුයොන්, නිජුගෝ, නිජුරොකු, නිජුෂිචි, නිජුහචි, නිජුකු, සංජු. හරිද? ඊට පස්සේ මෙතන මේ ගණන කරාමුවේ මේ මේක 10 වෙනි ස්ථානයේ මෙහෙම 10 කියන එකේ මෙතන බෝල 3ක් එනකොට 30යි සංජු. ඊළඟට 4ක් එනකොට යොන්ජු. 5ක් එනකොට ගොජු. 6ක් එනකොට රොකුජු. 7ක් වෙනකොට නනජු. එහෙම නැත්නම් ශිචිජු. 8ක් වෙනකොට හචිජු. 9ක් වෙනකොට කියුජු. කුජු කියලා බහල නැහැ මම. ඒක නිසා දුල පුතාලා මෙහෙම එකක් නැහැ. හරිද? කියුජු. කලින් අවස්ථාවේ 9ට කු කියන එක භාවිතා කරා. නමුත් මෙහෙම ඉස්සරහදී මේ භාවිතා කරන්නේ නැහැ එහෙම. හරිද? ඒක කුජු කියලා කියන්නේ නැහැ. හරිද? මොන හරි කියනවද? ASNC. හරි ඕකේ. කියන්න පුළුවන් දැන් මේ වෙන්න පුළුවන්. නමුත් ඒක භාවිතේ නැහැ එහෙම. මේ ඒක නිසා මේ පොතේ තියෙන සනිකරම් භාවිතේ තියෙන දේවල්. මේක හරිද වැරදිද කියන එක අදාළ නැහැ මේ පොතේ. මේ තියෙන භාවිතේ. භාවිතේ තියෙන මේ ජපන් භාෂාව තියෙන පොතක් මේක. හරි. කියුජු. එතකොට 90ට එතකොට 100ට හැකු. මේක මං කලිනුත් කියලා ඇති. හැකු හියකු නෙවෙයි. ඒක හියකු කියලා කියන්න එපා. හියකු කියන්නේ වෙන වචනයක්. මේක හියකු. මේක හැකු. හැකු හයන්නයි යයන්න. හැකු හැකු. හරිද? හී වෙන්නේ නැහැ. හයන්නයි යයන්නක් වගේනේ හැකු. හරි දෙක කියවන්න පුළුවන් දෙක දුර පුතාලට. හයි සෙන්සේ. හැක්කු කියන්න පුළුවන්ද? හයි සෙන්සේ. හරි. එතකොට මේක පොඩ්ඩක් කියවන්න. 100ට කොහොමද කියන්නේ? හැක්කු. හරි ඕකේ. හරි. ඒක මේ හරියනව කාලෙත් එක කියවනකොට. එතකොට මේ මේ මේක ගණන කරාම කියවන විදිහට කියලා මම කලින් කිව්වා. එතකොට මෙතන 100 ස්ථානේ මෙහෙම. එතකොට 10 ස්ථානේ ඊළඟට 1 ස්ථානේ. එතකොට 100 ස්ථානේ එතකොට 1යි. 10 ස්ථානේ නෑ මේක 1යි. එතකොට 100 ඉච්චි කියලා කියන්නේ. හරිද? 101. හරිද? තේරෙනවද? ඔව්. මේ හැකුසන් එහෙම අපි කලින් එතකොට පිළිවෙලට මෙහෙම කියවන්නේ. එතකොට මේක ගණන කරාමෝ විදියට. එතකොට මේක දෙකක් එනකොට නිහක්කු. නිහක්කු. මේක නිහක්කු. සම් වෙනකොට බ්‍යකු වෙනවා. මේක විශේෂයි. සම් බ්‍යකු. මේක සම් බ්‍යකු. මේක විශේෂයි. තුන කියන එක හැම අවස්ථාවකදීම ගොඩක් වෙලාවට විශේෂයි. තුන, හය, අට ඒ වගේම විශේෂ අවස්ථා ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා. තුන කියන එක සම්බ්‍යකු. හරිද?
සම්බ්‍යකු මේක බි බ්‍යකු වෙනවා. හරිද? මේක හැකු කියලා කියුවේ අපි මෙතෙන්දි වෙනවා මෙතෙන්දි බ්‍යකු වෙනවා. ඊළඟට බැලුවොත් එම 4 යොන් හැකු 5 ගු හැකු 6 වෙනි එකේදී රුකු හැකු කියලා කියන්නේ නැහැ. එහෙම කියවන්න අපහසු නිසා මේක රොප්පියකු. හරිද? රොප්පියකු. හරිද? රොප්පියකු මේක කියවන්න පුළුවන්. ඒතරම් අපහසු වචනයක් නෙවෙයි රොප්පියකු. හරිද? හරි සර්. ඔව්. මේක කලින් වෙලාවේදී බ්‍යකු වුණා මේක මේ ප්‍යකු වෙනවා මේකදී ප්‍යකු. රොප්පියකු. හරි. ඒක විශේෂයි. විශේෂ අවස්ථා අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද වැරදින්න පුළුවන් අවස්ථා. ඊළාට 7ට මේ 700ට කියනොත් නන හැකු 8ට හප්පයකු මේකත් විශේෂයි 8 හප්පයකු හප්පයකු 8ට 9ට කිව් හැකු කූ හැකු කියලා කියන්නේ නැහැ කිව් හැකු කූ හැකු කියලා කියන්නේ නැහැ කිව් හැකු සෙන් කියන එක එතකොට මේ 18 කියන්නේ සෙන් කියලා. ඊට පස්සේ ඒකෙත් ඒ විදිහට කලින් විදිහට ගණ කරාමු ඒ විදිහට කියන්නේ. හරිද? මෙතන ඉඳන්. මේකෙත් ගණ කරාමු ඒ විදිහට කියවගෙන යන්නේ. 1000 100 10 1. එතකොට මෙතන එකක් තියෙනවා. එතකොට මේක සෙන් කියලා කියන්නේ. එතකොට කලින් අවස්ථාවේදී මෙතන හැකු වලට ඉස්සරහින් ඉච්චි කියලා කියන්නේ නැහැ. හරිද? ජූ වලට කලිනුත් ඉච්චි කියලා කියන්නේ නැහැ. 10 ඒව එකයි කියලා කියන්නේ නැහැ අපි. 10 කියලා කියන්නේ. ඊළඟට 20 තමයි 10 ඒව දෙකක් කියලා කියන්නේ. මෙතෙන්දී වුණත් එහෙමයි 100 ඒව එකයි කියලා කියන්නේ නැහැ 100 කියලා කියන්නේ. 100 ඒව දෙකක් වෙනකොට තමයි නිහකු කියලා කියන්නේ. ඊළඟට 1000යිදිත් එහෙමයි 1000 කියනකොට සෙන් කියලා කියන්නේ 2000යිදි තමයි නිසෙන් කියලා කියන්නේ. හරිද ඒක? හරි සර්. ඔව්. එතකොට 1000ව එකයි කියලා භාවිතා වෙන්නේ නැහැ. මම එහෙම කියන්නේ මොකද 10000 ඉඳන් ඉච්චි කියන එක භාවිතා වෙනවා. ඒක වරද්ද ගන්න එපා. 1000 වෙනකන් සෙන් කියලා කිව්වට 10000 කියනවා ඉච්චිමන් කියලා. හරිද? මං කියන්නේ 10000 නමුත් 10000 එකයි කියලා කියන්නේ ඉච්චිමන්. හරිද? ඉච්චි කියන එක එනවා එතන ඉඳන්. ඊට පස්සේ කියන්නේ 1000 වෙනකන් ඉච්චි කියන එක එන්නේ නැහැ. 10000න් පස්සේ එතකොට 10000ට කියන්නේ ඉච්චිමන් කියලා. ඊට පස්සේ ඊළඟට තියෙන ඉච්චියොකු කියලා කියන්නේ ඊළඟ එක. ඊළඟ එකට ඉච්චෝ. ඒ කියන්නේ 1000 වෙනකන් මේ ඉච්චි කියන කාව නැතුණාට ඊට පස්සේ 3ටම ඉච්චි කියන කෙනවා. හරිද? තේරෙනවද? ප්‍රධාන ඉලක්කම් ජපන් භාෂාවේ තියෙන ප්‍රධාන ඉලක්කම් මෙන්න. එතකොට 1000 ඊට පස්සේ 10000 10000 කියන්නේ එතකොට 4 10 4 වෙනි බලය ඊළඟට 10 8 වෙනි බලය. මේක ඔකු ඉච්චි ඔකු කියලා කියන්නේ. ඊළඟට 10 12 ඉච්චෝ. හරි. මේ හැම අවස්ථාවකදීම ඉච්චි කියන එක එනවා. හරිද? හරි. තේරෙනව නේද ඒ කොටස? ඔව් සෙන්සර්. හරි ඕකේ. ඒක නිසා මේ හැම අවස්ථාවෙදීම ඉච්චි කියන එක කියන්න වෙනවා ඉච්චි. ඉච්චිමා. ඉච්චි ඔකු. ඉච්චෝ. එහෙම. හරි. අපි එතකොට මෙතන මේ ටික මම හිතන්නේ පිළිවෙලට දුල පුතාලට පුළුවන් ඇති කියලා හිතනවා. නිසෙන් සං මෙතන සංසෙන් වෙනවා. මම කලින් කිව්ව 3 කියන එක විශේෂයි. 4ෙදි යොන්සෙන් ශිසෙන් කියලා කියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ශී කියන එක භාවිතා වෙන්නේ නැහැ මේකෙදි. හරි. සංසෙන් 3000 කියන්නේ මොකද්ද? සංසෙන් සංසෙන් මේක ඉසෙඩ්ඩියේ. හරිද? හරි සෙන්සේ. සංසෙන්
ඔව් විශේෂයි තුන කියන එක. එතකොට මේකෙදි හය කියන එක වෙනසක් නැහැ. මේ පහ මේ 5000ට කියන්නේ ගොසෙන්, හය රොක්සෙන්, හත නනසෙන්, මේක මේ සිචිසෙන් කියලා කියන්නේ නැහැ මේක. හරිද? අට හස්සෙන් මේක විශේෂයි. මෙතන වෙනසක් වුණ නැහැ. රොකු රොක්සෙන් කියලා මේ රොකුසෙන් රොකුසෙන් කියලා කියන්නේ එතකොට ඒක. රොකුසෙන් අටට හස්සෙන් කියලා කියන්නේ. නමයට කිව්සෙන් මේ 9000ට 9000ට කිව්සෙන් කිව්සෙන් කියලා කියන්නේ. කුසෙන් කියලා කියන්නේ නැහැ. 10000ට ඉච්චිමා මෙතනට වෙනකන් මතක තියාගන්න. අපි ඉතුරු කොටස පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකේ විශේෂ අවස්ථා තියෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී විශේෂ අවස්ථා අනිවාර්යයෙන් මතක තියාගන්න. අනිත් ඒවා අමතක වුණත් හදන්න පුළුවන්. හරි. මෙතෙන්ට වෙනකම් මොනවා හරි තේරෙන්නේ නැති කොටසක් තියෙනවද? නෑ සර්. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ මේ ටික ටික මේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පාඩම අන්තිමට කතා කරපු කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතනට අන්තිමට කතා කරමින් හිටිය. එතකොට අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි පස්වෙනි පාඩම කතා කරේ. අපි මෙතන ජපන් භාෂාව ඉතාම පහසු වේගට තියෙන්නේ. අපිට අවස්ථා දෙකයි බොහෝ වෙලාවට අපි භාවිතා කරන්නේ. මස් කියන එකයි මස්ත කියන එකයි. වර්තමාන කාලයයි අතීත කාලයයි. අනාගත කාලේ කියන එක හරි ලේසි. මොකද වර්තමාන කාලෙට ඉස්සරහින් අපිට වෙලාව දවස දැම්මහම අපිට ඒක අනාගත කාල වෙනවා. සිංහල භාෂාවෙත් එහෙමයි. අපි අද කොහේ හරි යනවා, හෙට කොහේ හරි යනවා, ඊයේ නම් ගියා. එතකොට එහෙම. එතකොට සිංහල භාෂාවෙත් එහෙමයි. ඒක ගොඩක් වෙලාවට මම හිතන්නේ ආසියාවේ ආසියාතික භාෂාවල තියෙන ලක්ෂණයක් වෙන්නේ නැති. හරි. අපි බැලුවොත් එහෙම එතකොට වතාෂිවා මයි අසා රොකුජිනි ඔකිමස්. එතන මයි අසා කියලා කියන්නේ හැම උදෑසනක මයි අසා. මේකේ තව එකක් තියෙනු කෙසා. කෙසා කියලා කියන්නේ අද උදේ. හරිද? අසා කියන්නේ උදේ. අසා කියලා කියන්නේ උදේ. කෙසා කියලා කියන්නේ අද උදේ. මයි අසා කියලා කියන්නේ සෑම උදෑසනකම, හැම උදේකම. හරිද? තේරෙනවද? තේරෙන්නේ නැති කොටසක් තියෙනවද? මෙතන මේක පැහැදිලි නැති වෙන පුළුවන්. අසා. අසා. උදේ. මේක කෙසා. අද උදේ. හරිද? ඔව් කියන්න. ඔව් කියන්න. මොකක් හරි අහන්න දෙයක් තියෙනවද? මේ කොටස තේරුණාද හැමෝටම? තේරුණා සෙන්සේ. හරි. ඕකේ. හරි. එතකොට වතාෂිවා මයි අසා රොකුජිනි ඔකිමස්. ඔකිමස් කියලා කියන එක අපි කලින් කතා කරලා තියෙනවා. මේක මේ ඩික්ෂනරි ෆෝම් එක මොකද්ද? මතකද? මොකද්ද? ඔකු. ඕ. ඔකු. ඔක්කු කියන්නේ නැහැ. ඔක්කු කියලා කියන්නේ ඔක්කු.
ඔකිමස් ඔකිමස් කියන ඔකු කියලා කියනවා ඒ නමුත් තේරුම වෙනස් ඔකු ඔකිමස් මේකේ තේරුම මොකද්ද නැකිනවා නෑ මේක ඔකු කියන එකේ තේ මේක නැකිනව නෙවෙයි මේක නැකිනවා මේක නැකිනවා මේක මොකද ඔකු 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 කියන එකේ තේ මේ තේරුම ඔක්කිරු මේක ඔක්කිරු මේක ඔක්කිරු තියනවා ඔව් මේක තියනවා දෙයක් මොනවා හරි ගැනලා තියනවා මේක ඔක්කිරු මේක කීවෙනි කාණ්ඩේද දෙවෙනි කාණ්ඩේ මේක පළවෙනි කාණ්ඩේ ඔක්කු කියන එක මේ එතකොට ඔක්කු කියන එකත් ඔකිමස් මේ ඔකිරු කියන එකත් ඔකිමස් හරිද මේක හරිද ඒක හයි සෙන්සේ හයි සෙන්සේ ඔකිරු ඔකිරු කියන එක ඒක දෙවෙනි කාණ්ඩේ ඔකු කියන එක මේ පළවෙනි කාණ්ඩේ එකම විදියට එතකොට මේ ඔකිමස් කියලා තමයි දෙකම එන්නේ මේක තියනවා යම් කිසි දෙයක් ගෙනල්ලා තියනවා මේක නැගිටිනවා ඔකිමස් හරිද කංජි දෙකක් ඒකනේ ඒක තමයි කංජි වල තියෙන වටිනාකම දැක්ක හැටිය කියන්න පුළුවන් මේකයි කියලා තේරුම හරිද දූල පුතාලට උනත් ශබ්ද කරන්න බැරි උනත් කංජියේ තේරුම දැනගන්න පුළුවන් වුණාම ආ මෙහෙම තේරුමක් කියලා තියෙන්නේ තේරෙනවා හරි ඔකිමස් මේක මේකේ තේරුම එතකොට මොකද්ද මං කලින් උත් අහලා තිනු මේකේ තේරුම මොකද්ද පළවෙනි වාක්‍යයේ ආපහු කියන්නේ හැමෝම මම සෑම උදේකම නැගිටිනවා ඔව් මම සෑම උදේම කීයටද නැගිටින්නේ කියලා මෙතන තියෙන රොක්කු ජිනි 6ට ඔව් 6ට නැගිටිනවා හැම උදේකම 6ට නැගිටිනවා මේවා දූල පුතා ඔව් මේවා භාවිතා කරන වාක්‍ය එතකොට වෙලාවට මෙතන වතාෂිවා එතකොට කට්ටුට පස්සේ වා තියෙන වතාෂි කියන හින්දා එතකොට විලාව රොකුජිනි වතාෂිවා රොකුජිනි ඔකිමස් කියලා කියන්න පුළුවන් මම හයිට නැකිටිනවා හැම උදෑසනමකම කියනවාම වතාෂිවා මයි අසා රොකුජිනි ඔකිමස් අපිට ඕනනම් මේක කියන්න පුළුවන් මම ඊයේ හයිට නැකිට්ටා කොහොමද කියන්නේ මම හයිට නැකිට්ට කියලා කියන කොහමද ඊයේ නැතුණා හයිට නැකිට්ටා වදාසිවා රොකුජිනි ඔකිමස් ඔකිමස් එහෙමද නැකිට්ටා ඔකිමස්තා ඔකිමස්තා වදාසිවා රොකුජිනි ඔකිමස්තා එතකොට අපිට එතකොට ඊයේ කියලා කියනවා නම් කිනෝ එහෙම නැත්තම් මේ අපි ඔතතෝයි ඊට කලින් දවසේ එහෙම එහෙම නැත්නම් අපි ඕන දවසක් එහෙම දාලා මේ කියන්න පුළුවන්. එතකොට මේ මේක වැදගත්. වෙලාවට පස්සේ නී එනවා. හරිද? හරි. වතාෂි වා අස්තා යෝජිනි ඔකිමස්. එතකොට මේකෙදි මේ කියන්න හදන්නේ හෙට මම එතකොට හැමදාම නැගිටිනවා කියනකොටත් අපි භාවිතා කරන්නේ ඔකිමස්. හෙට නැගිටිනවා කියනකොටත් අපි භාවිතා කරන්නේ ඔකිමස්. හරිද? මම කලින් කියපු අවස්ථාව වර්තමාන කාල එහෙම නැත්නම් අතීත කාල මේ දෙක විතරයි තියෙන්නේ. වෙලාවෙන් අපි දවසෙන් අනාගත කාල අපි පෙන්වුම් කරනවා. හරිද? අස්ත කියලා කියන්නේ හෙට. මේක අශිත කියලා කියන්නේ නැහැ. ඒක එහෙම කියන්නේ නැහැ. අශිත නෙවෙයි. අස්ත අස්ත තාව ටිකක් තා පැත්තට යන්නේ හරිද මෙහෙම නෙවෙයි අස්ත නෙවෙයි අස්ත හරිද හරි තේරෙනවා ඔව්
はい、明日。はい。私は明日、4時に起きます。テールもかでマメヘタハトラキネントデールメヘタネキティナハトラネキティナおう、マメヘタハトラテネキティナワ。マメヘタハトラテネキティナワ。メタハトラキアノウデハトラ。メタヘマキヤネヘマネウデハトラザワザワザタテンプルワナムダ。サマネアビハトラネキティナワキウハマウデハトラ、メタキアネミ。ナムダワメハワサタラメナプルワ。මොකද මෙතන මේ වෙලාව මේ තාම මෙතන පෙරවරු පස්වරු කියන එක කතා කරන්නේ නැහැ. ඒකයි. හරි. හතරට නැගිටිනවා. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේකේ පෙරවරු කියන මේ කොට ගොසෙන් කියලා කියන්නේ. පස්වරු වෙනකොට ගොගෝ.එතකොට මේ දූල පුතාලා දාන්න මේක AMPM කියන එක එතකොට ගොසෙන්පෙරවරු ගොගෝ පස්වරු එතකොට කොහොමද කියන්නේ මම හවස හතර නැගිටිනවා කියලා මම හෙට හවස හතර නැගිටිනවා කොහොමද කියන්නේ අතෂිවා අෂ්ට ගොගෝ යොන් යොදීනි අතෂිවා ගොගෝ යොන් යොන්නි ඔකිමස්私は明日午後4時に起きます。これ4キアラキアネ、4時。イスラハラピガネガノ、ハトラテキアネ、シジキアラキアネ、4時。4時、4時キアラキアネ、エグビシエシャンワスタワー。ハトラ。シーキアネガマービタサランネ、ネ。C කියන එක මම මේ කිය මේ කිව්වොත් එහෙම C කියන එක භාවිතා කරනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන මොකද C කියන එකට තේරුමක් තියෙනවා මැරෙනවා කියන තේරුම. හරිද? සිනු කියන එකේ C කියන එක අපි භාවිතා මේ C කියන එක භාවිතා වෙනවා. ඒක නිසා ඒක භාවිතා කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න C කියන එක. හරිද?ඒ කියන්නේ නැති මේ ජීවිතේ නැති වෙනවා මේ කියන්නේ මැරෙනවා කියන තේරුම එනවා සී කියන මරණය කියන තේරුම හරි අපි ඉබැලුවොත් එහෙම වතාෂිවා මයි අසා රොකුජිනි ඔකිමස් මේක අපි කලින් කතා කරපු කොට නී මේ කියන්නේ ට කියන එක මෙතන කලින් මේ උදාහරණයමයි නී කියන එක එතකොට මේක ට කියන 6ට 7ට 8ට එහෙම ඒක ට කියන එක නී වෙලාවට භාවිතා වෙනවා ස්ථානයකදී භාවිතා වෙනවා අපි කලින් කතා කරලා තියෙනවා ඒ කියන්නේ පාසලට යනවා කියන එකේ ට එක එහෙම නැත්තම් වෙලාවට කියන ට එක හරිද? හරි සර්. හරිද? ඔව්. පාසලදී කියන කෙනකොට කොහොමද? පාසලේදී දී කියන එක. දී. දී කියන එකට කොහොමදේ? දේ. ඔව්. බොහොම හොඳයි. කක්කෝදේ දේ කියන එක තමයි. එතකොට දී කියලා මේ වෙන්නේ. හරි. ඉගෙන අපි පාසලේදී ඉගෙන ගන්නවා. ඒ වගේ අවස්ථාවකදී අපි භාවිතා කරන්නේ දී කියන එක. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට වතාෂිවා මයිබන් ජූජිගොරෝ නෙමස්.
හරි. එතකොට මයිබං කියලා කියන්නේ සෑම රාත්‍රියකම. එතකොට මේකේ අනිත් එක මේක කොම්බං. කොම්බං කියලා කියන්නේ අද කොම්බංවා කියලා දුල පුතාලා අහලා තියෙනව නේද කොම්බංවා කියන එක? ඒකේ කොම්බං කියන්නේ අද රාත්‍රිය කියන එක. හරිද? තේරෙනවද? එතනදිස කොම් කියන්නේ අද කියන එකද? ඔව්, මේ කංජිය මේ අද මේ අද කියන කෝ කියන කංජිය. මේ කෝ කියන්නේ මේ ඉමා කියන කංජිය ඒක කොම් කියලා කියන්නේ. ඉමා කියන කංජිය මේ ඒ කියන්නේ අද කියන ඊට වඩා දැන් කියන තේරුම එන්නේ. හරිද? හරි සර්. ඔව්. ඔව්, දැන් කියන තේරුම. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම හරි. අපි මෙතන බැලුවොත් එහෙම එතකොට මතාශිවා මයිබං මයිබං කියලා කියන්නේ සෑම රාත්‍රියකම. මයිබං. ජූජි ජූජි කියලා කියන්නේ 10ට. ගොරෝ කියලා කියන්නේ මේ විතර කියන එක මෙතන නෙමස් කියන එක. ගොරෝ නෙමස්. ගොරෝ කියලා කියන්නේ විතර. කියන ආසන්න වශයෙන් කියන එක මෙතන විතර කියනට වඩා ආසන්න වශයෙන් කියන එක මෙතන කියන්නේ. ආසන්න වශයෙන් විලාව ආසන්න වශයෙන් කියනවා කියන එක තමයි ගොරෝ කියලා කියන්නේ. එතකොට මෙතන ජූජි ගොරෝ කියලා කියන්නේ මේ ආසන්න වශයෙන් අපි 10ට විතර නිදා ගන්නවා කියන එක. හරිද? ආසන්න වශයෙන් කියන එක ගුරු කියන්නේ. මේකේ තව එකක් තියෙනවා ගුරයි. ගුරයි කියන එක එහෙම නැත්නම් කුරයි කියන එක. කුරයි. ගුරයි එහෙම නැත්නම් කුරයි. රොකුජි ගුරයිනි නෙමස්. එහෙම කියන්න පුළුවන්. මෙතන මේකෙදි කියන්නේ ප්‍රමාණය. හරිද? මෙතන ආසන්න වශයෙන් වෙලාව ආසන්න වශයෙන් වෙලාව. වෙලාව ආසන්න වශයෙන් තමයි ගොරෝ කියලා කියන්නේ. ගුරයි එහෙම නැත්නම් කුරයි කියලා කියන්නේ ප්‍රමාණය කියන්නේ. යම් කිසි ප්‍රමාණයක් ගැන කියන්නේ එතකොට. එතකොට අපිට හය මේ ජූජි ගුරයි එහෙම නැත්නම් ජූජි ගොරෝ මේ කුරයි කියලා කියන්න පුළුවන්. හා, ඒ කියන්නේ වෙලාවේ. එතකොට වෙලාවේ ප්‍රමාණය එතකොට 6ට විතර 10ට විතර වුණා. හරිද? එක වගේ තේරුමක් තියෙන එක ලොකු ඔක කියන්නේ. එතකොට සෙන්දි සාන්දුද විතර ලබන සතිය විතර වගේ කියන්නේ කොහමද? රයිෂු ගුරයි. රයිෂු ගුරයි නිහෙන්දි සීමස්. ගොරෝ කියලා කියන්න පුළුවන් රයිෂු. රයිෂු ගොර ගුරයි කියලා පාවිච්චි වෙන්නේ සෙන්ස් එතකොට. රයි ඒ මොකද්ද? එතකොට පාවිච්චි වෙන්නේ ගුරයි කියන එකද? ගුරයි කියන්නේ රයිෂු ගුරයි හෙන්ජිසිමස් එහෙම භාවිතා වෙනවා. ඔව්. හරි සෙන්සේ. ගුරයි. ඔව්, මේ නමුත් ගොරෝ කියන එක භාවිතා වෙන්නේ නැද්ද කියලා මට හරියටම කියන්න බැහැ. නමුත් ගුරයි කියන එක මේ කියන්නේ භාවිතා කරන අවස්ථා මම දැකලා තියෙන්නේ.
ගොරු කියන එක මේක වෙලාව කියන එක තමයි මේකේ ගොඩා මේ භාවිතා වෙන්නේ මේක තමයි ප්‍රමාණයක් ගැන කියන්නේ රයිසු රයිසු ගොඩයි ආකේද ගොරෝ කියන එක භාවිතා වෙන එක කොහෙස්සු ගොරෝ භාවිතා වෙන අවස්ථා තියෙනවා ඒක දෙකම ලකුවට වෙනසක් නැහැ නමුත් වෙලාවේදී හැබැයි අපිට මේ අපි හිතුවත් එහෙම අපි හිතුවත් එහෙම මේ මොනවා හරි මේ අපි හිතුවත් එහෙම වතුර ලීටරයක් විතර කියලා එතකොට ගොරෝ කියන්න බෑ හරිද හරි සෙන්සේ ඉච්චි ලීටර ගුරයි ඔව් ඒ කියන්නේ ප්‍රමාණයක් කියනකොට මේක විතරයි හතහරන්න පුළුවන් වතුර අපි හිතුවත් එහෙම මොනවා හරි දෙයක් වෙන අපි හිතුවත් එහෙම මේ ඇපල් ගෙඩි දෙකක් තුනක් ඒ කියන්නේ අපි ඇපල් ගෙඩි ඕන ඔබ හතරක් විතර ඇපල් ගෙඩි හතරක් විතර රින්ගෝ යොන්කෝ ගුරයි එහෙම භාවිතා වෙන්නේ ගොරෝ කියන්න බෑ එකට හරිද වෙලාවක් නෙවෙයි හරි සෙන්සේ ඒක ප්‍රමාණය කියන එක එතකොට හරි මං හිතන්නේ ගොරෝ කියන එක මේ පැය තත්පර වගේ මේ විනාඩි වගේ ඒවට භාවිතා වෙන්නවා මේක වෙලාව කියනකොට ජූජි ගොරෝ එහෙම 10ට විතර ඔව් අස්ත කියන කොටත් අපිට හෙට කියන කොටත් ගුරයි කියන එක තමයි මේක තමයි භාවිතා වෙන්නේ මේක මේ පැය එහෙම නැත්නම් විනාඩි පැය එහෙම නැත්නම් විනාඩි කියන එකට තමයි ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ හරි ගොරෝ කියන එක මේක ගුරයි කියන එක ප්‍රමාණයක් ගැන කතා කරන්නේ හරිද හැමෝටම තේරෙනවද ඒක ඔව් දෙකෙන්ම කියන්නේ ආසන්න වශයෙන් කියන එක. නමුත් මේකේ වෙලාව ආසන්න වශයෙන් මේක ප්‍රමාණය ආසන්න වශයෙන් කියන්නේ. ප්‍රමාණය කියන හින්ද මෙතන ජූජි ගුරයි කුරු එහෙම කියන්න පුළුවන්. නමුත් අනිත් පැත්ත කියන්න බෑ අපි හිතුවත් එහෙම මං කලින් කිව්වාගේ ඇපල් ගෙඩි 4ක් 5ක් 7ක් විතර කියලා ඒ වගේ කියන අවස්ථාවකදී රින්ගෝ යොන්කු ගුරයි එහෙම ඒ වගේ අපි කතා කරන්නේ මොකද ගොරෝ කියන එක භාවිතා කරන්න බෑ මේක වෙලාවක් ගැන කතා කරන්නේ හරිද හරි සෙන්සර් මේකෙදි මයි බං කියලා සෑම රාත්‍රියකම කියන නිසා මේක වර්තමාන කාලෙන් තියෙනවා හරිද ඒක ලේසිම දේ තමයි අතීතෙන් දවසක් එහෙම මොකක් හරි තියෙනෝ නම් තමයි අතීත කාලෙ වෙන අනිත් හැම අවස්ථාවකදීම වර්තමාන කාලයෙන් කියන්නේ ජපන් භාෂාවේ හරිද අනාගතයේදීත් වර්තමානයේදීත් කියන්නේ හැමදාම වෙන එකෙදීත් කියන්නේ වර්තමාන කාලේ ඒක තමයි ලේසි අපි සිංහලෙන් කියන වගේම තමයි හරි වතාෂි වා හම්බාගු ඕ තබෙමස් අපි මොනව හරි කියන්නේ මෙතන හම්බාගු ඕ තබිමස් මෙතන කර්මයට ඉස්සර පිටිපස්සෙන් ඕ භාවිතා වෙනවා හරිද කනදී මේක ක්‍රියාව ඒකට යටත් වෙන එක කර්මය කර්මයට ඉස්සරහින් පිටිපස්සෙන් අපි ඕ භාවිතා කරනවා ඒක හරිද හරි එතකොට මෙතන අපි ක්‍රියාවට යටත් වෙන එක එතකොට මේ ක්‍රියාව තබෙමස් නම් එතකොට මේකට යටත් වෙන එක තමයි එතකොට ඕක් භාවිතා වෙන එකට පිටිපස්සේ කර්මෙට පිටිපස්සේ හරි ඊළඟ බැලුවොත් එහෙම වතාෂිවා ගින්කෝ
ඉකිමස් මේක හේ කියලා ලිව්වට ඒ කියලා ශබ්ද කරන්නේ ඒ කියලා ශබ්ද කරන්නේ ගින්කෝ ඒ ඉකිමස් හරිද ඒක තේරෙනවද ඒක තේරුම ඔව් සර් ඔව් එතකොට මේකෙදි ඒ කියලා කියනකොට පැත්තට කියන තේරුම එන්නේ පැත්තට ඒ කියන්නේ මේ ඒ කියන එකෙන් කියන්නේ දිශාවක් නී කියලා කියන එකෙන් කියන්නේ මේ ඒ කියන්නේ අපි ට කියන තේරුම එන්නේ ඒක දිශාව කියන එක නෙවෙයි ස්ථානයක් කියන්නේ මේ අවස්ථාවේදීනේ විලාව කියන එකට භාවිතා කරන්න පුළුවන් මෙතනදි කියන්නේ ස්ථානය ගැන කියන්නේ හරිද හරි සර් ඔව් වතාෂි වා ගින්කෝ ඒ ඉකිමස් මම බැංකුව පැත්තට යනවා මම බැංකුවට යනවා කියලා කියන ප්‍රශ්න අපිට නී භාවිතා කරාම වතාෂි වා ගින්කෝ නී ඉකිමස් දෙකම එකයි තේරුම හරිද බැංකුවට යනවා බැංකුව පැත්තට යනවා දෙකම එක තේරුම තියෙන. මෙතෙන්ට වෙනකන් හරිද? හරි සෙන්සේ. හරි ඔක. හරි සෙන්සේ. හරි හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ කොටස පොඩ්ඩක් ඉවර කරන්න බලාපොරොත්තු වෙන. එතකොට වතාෂි වා මයි අසා හචිජි නි උච්චි ඕ දෙමස් දෙමස් කියන එක මතකද මොකක්ද ඒකේ ඩික්ෂනරි ෆෝම් එක මොකක්ද තේරුම ඩික්ෂනරි ෆෝම් එක මොකක්ද දෙරු ඔව් දෙමස් කියන කෙනෙක් පිට වෙනවා කියන එක දෙමස් දෙරු කියන එක දෙමස් එතකොට මේක කීවෙනි කාණ්ඩේද දෙවෙනි කාණ්ඩේ හරි දෙවෙනි කාණ්ඩේ වතාෂි වා මයි අසා හචිජිනි දෙමස් අපි කලින් ඉගෙන ගත්තේ මෙතන මේ කොටස වතාෂි වා මයි අසා හචිජිනි දෙමස් කියන කොටස අපි කලින් කොටසවලදී ඉගෙන ගත්තේක ඒකට කර්මය මේව කරලා තිනවා මෙතන වෙලාව එතකොට මෙතන තියෙන වෙලාව මයි අසා හචිජි කියන එක වෙලාව එතකොට මෙතන මේ ක්‍රියාපදෙ වෙන්නේ වතාෂි වා උච්චියෝ දෙමස් වතාෂි වා උච්චියෝ දෙමස් එතකොට දෙමස් කියන එක ක්‍රියාව ඒකට යටත් වෙන්නේ මොකද්ද මේ ඊයේ ගෙදර උච්චි කියලා කියන්නේත් ඊයේ කියන්නේත් එකම දේ ඊයේ උච්චි ගෙදර උච්චි කියන එකට තව තේරුමක් තියෙනවා ඒක ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් දුර පුතාලට තව තේරුමක් තියෙනවා දෙයක් වෙන්න ඉස්සෙල්ල අපි කලුවර වැටෙන්න ඉස්සෙල්ලා වහින්න පෙර ඒ වගේ අවස්ථාවකදී අපි මේ උච්චි කියන එක භාවිතා වෙනවා. හරි. අපි බැලුවොත් එහෙම එතකොට වතාෂි වා උච්චි ඕ දෙමස් කියන ක්‍රියාපදය එතකොට මෙතන එන්නේ වතාෂි වා මම ගෙදරින් පිට වෙනවා උච්චි ඕ දෙමස්. වෙලාව එතකොට එනවා මොකද්ද? මයි අසා රොකුජිනි කියන එක එතකොට වතාෂි වා මයි අසා රොකුජිනි උච්චියෝ දෙමස් ඒක එතකොට මෙතන මේක එතකොට මේ කතරුට පිටිපස්සෙන් එතකොට මේ විලාව භාවිතා වෙනවා වතාෂි වා මයි අසා රොකුජිනි උච්චියෝ දෙමස් මේක තේරෙනවද මේක තේරෙන්නේ නැති කොටසක් තියෙනවද තේරෙනවා සෙන්සේ හරි ඕකේ කාට හරි තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් කියන්න මේවා මේක ඒ කියන්නේ මේ වගේ කොටස් මම කලිනුත් කියලා දෙනවා සිංහල භාෂාවෙ එහෙම අපි මේ දන්න කොටස් ඉඳ එතකොට මේවා භාවිතයත් එක නිකම්ම හුරු වෙනවා ඒක ලොකු දේවල් නෙවෙයි නමුත් මෙතන අපි මේ
මේක උච්චියෝ දෙමස්. එතකොට මේ කර්මයට පිටිපස්සෙන් ඕ එනවා ක්‍රියාපදේ ඊට පස්සේ එනවා කියන එක මේක වැදගත්. මේ වෙලාව කියන ඒවා ඒවා භාවිතයත් එකම මම මේ එතකොට අටට ගෙදරින් පිට වෙනවා හැමදාම අටට ගෙදරින් පිට වෙනවා. නික අපි සාමාන්‍ය භාවිතා කරනකොට නිකම්ම පුරුවන් වෙනවා මේවා. හරි. වතාෂිව මයිබං ඔපුරොනි හයිරිමස්. වතාෂිව ඔපුරොනි හයිරිමස් මෙතන. වතාෂිව ඔපුරොනි හයිරිමස්. එතකොට මේක ඔපුර කියලා කියන්නේ දන්නවද ඔපුර කියන්නේ මොකද්ද කියලා? නානතන්ත. ඔව් බාත්තබ් එකට ඔපුර කියන්නේ. බාත්තබ් එක. බාත්තබ් එක කියලා මෙහෙම. බාත්තබ් එක. වතුර පුරවන මේක නාන්න පුළුවන්. බාත්තබ් එක. එතකොට මේකට හයිරිමස් ඇතුළට බහිනවා කියන එක හරිද? ඔපුරොනි හයිරිමස් ඇතුළට බහිනවා කියන එක මේකෙන් එන්නේ. ඒකයි නී කියලා එන්නේ හරිද? ට ඇතුල් වෙනවා. හයිරිමස් කියන්නේ ඇතුල් වෙනවා. කීවෙනි කාණ්ඩෙද? මොකද්ද ඩික්ෂනරි ෆෝම් එක? කාණ්ඩේ එක හයිරු. ඔව් හයිරු හයිරිමස් පළවෙනි කාණ්ඩය. එතකොට මේක ඇතුල් වෙනවා ට ඇතුල් වෙනවා කියන එක නිසා තමයි නී ඇවිත් තියෙන්නේ හරිද? හරි සර්. ඔව් බාත්තබ් එකට ඇතුල් වෙනවා සිංහලෙන් කියන්නේ එහෙමයි. මේකෙදි අපි ගෙදරින් පිට වෙනවා බත් කනවා ඒ වගේ. එතකොට ඒක මේ කන එක එතකොට මේ ඒක කර්මය වෙන්නේ මේක. මේකට ඇතුල් වෙනවා කියලා අපි කියන්නේ සිංහලෙන් බාත්තබ් එකට බහිනවා. හරිද? ඒක නිසා තමයි නී කියලා එන්නේ. හරිද? තුලට කියන එක. මේවා ගොඩක් වෙලාවට මේක කාලයත් එක භාවිතයේදී නිකම්ම පුළුවන් වෙනවා. ඔපුරොනි හයිරිමස් උච්චියෝ දෙමස්. හරි දෙතන්ට වෙනකන් ගොහන් ඕ තබෙමස්. මේ වගේ විශේෂ අවස්ථා මතක තියාගත්තාම අනිත් ඒවා එතකොට ඊතරම් මේ අපහසු නැහැ. එතකොට පාසලට යනවා ඔපුරො එකට. ඔව් කියන්නේ ඔපුරෝ කියන්නේ සෙන්සි සාමාන්‍ය බාත්ටබ් එකකනේ, විශේෂ එකක් නෙමෙයිනේ. ඔපුරෝ කියලා දෙකටම කියනවා. මොකද ගෙවල් වල තියෙන එකටත් දැන් ඔපුරෝ කියලා කියනවා. දැන් ඉස්සර කාලේ බැලුවොත් එහෙම ඔපුරෝ කියලා කියන්නේ මේ මේවා මේ හොට් මේ උණු වතුර මේ මේ ඉන්න මම පෙන්නන්න ඔන්සෙන් කියලා කියන එකට තමයි උපුරු කියන්නේ සාමාන්‍ය. මේ ඔන්සෙන් කියලා මේ වගේ මේක ලී වලින් හදලා තියෙන මේ මේක මේ වගේ. හරි පේනවද? හයි සෙන්සේ. ඔව් සෙන්සේ. ඔව් මේ වගේ. එතකොට එහෙම නැත්තම් මේක මේ වගේ. හරිද? මේකට බහිනවා කුපුරු කියලා කියන්නේ ඔන්සෙන් කියලා කියන එකටත් ඔපුරෝ කියලා කියන ඔපුරය කියලා කියනවා සාමාන්‍යයෙන්. නමුත් ඒක ඔන්සෙන් කියලා කියනවා. ඔන්සෙන් කියලා කියන්නේ මේ වගේ මෙහෙම මේක උණු වතුර මේකට බහිනවා කට්ටිය. හරිද?
ඔන්සෙන් කියලා කියන්නේ දෙකම උණු වතුර තියෙන මේක මේ පොකුණක් වගේ ලොකුයි. තේරෙනවද කියන එක? කියන එකද සර්? ඈ? අර ලංකාවේ තියෙන උණුදිය උල්පත් කියන එකද සර්? ඔව්. උණුදිය උල්පත් වලින් හදන එක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් මේ වතුර උණු කරලා හදන ඒවා තමයි ටවුන් වල තියෙන්නේ. නමුත් මේ සාමාන්‍යයෙන් ජපානයේ මේ භූමිකම්පා තියෙනවා කියන්නේ මේ සාමාන්‍යයෙන් පොළවේ මේ ඒ සමහර තැන්වල උෂ්ණත්වය වැඩි. පොළවේ උෂ්ණත්වය, ඒ කියන්නේ භූමිකම්පා ඇති වෙන රටවල එහෙමයි. ලංකාවෙත් මේ ත්‍රිකුණාමලය හරි කොහේ හරි තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ප්ලේට් එකක් එතන තියෙනවා වෙන්න ඕන. සාමාන්‍ය ගිනි කන්දු ඒ වගේ තියෙන අපි වැළුවොත් එහෙම ගොඩක් ඔන්සෙන් තියෙන පූජි සංකිට්ටුව. හරිද? ඒ කියන්නේ ගිනි කන්ද එක තමයි ඔන්සෙන් එන්නේ. වතුර උණු වෙන්නේ. තේරෙනවද කියන එක? ඔව්. ඒ කියන්නේ ගිනි සෙන්සේ, එතකොට හිම වැටෙන කාලෙ මේ උෂ්ණත්වය ඔහොමම හිටිනවද? මේ හිම වැටෙන කාලෙත් එහෙමමයි. පොළවේ මේ රස්නේ, ඒ කියන්නේ පොළවේ රස්නේ මේ, ඒ කියන්නේ ලාව තියෙන්නේ ඒ වගේ. ඒතොර ලාව කියන්නේ එහෙම උණු වෙලා එළියට එන ඒවා. එළියට එන්නේ ඉස්සෙල්ල ඒවා තමයි මෙතන මේ තියෙන්නේ. හරිද? ඒ මේකේ යට අනිවාර්යයෙන්ම ලාව තියෙනවා. එහෙම එළියට එන්නේ නැහැ එහෙම. ඒ කියන්නේ සාමාන්‍ය පොළවේ මේ තියෙනවා මේ එහෙම ලේසියට එන්නේ නැහැ. නමුත් ඒක මේ එන්න පීඩනය වැඩි වෙලා එකපාරට පුපුරලා එන්න පුළුවන්. එහෙම තමයි ගිනි කඳු වෙන්නේ. ඒවයේ මේ ඒ තියෙන ශක්තිය මේ ලංකාවේ වුණත් ත්‍රිකුණාමලයේ තියෙන, කියන්නේ අනිවාර්යයෙන්ම එතන ඒ හරිය ගිනි කඳු කිට්ටුව තියෙනවා අනිවාර්යයෙන්ම. හරිද? තේරෙනවද කියන එක? මේක හැම කාලෙම මෙහෙම තියෙනවා. තේරෙනවා සෙන්සේ. ඒ වුණාට මේ ගොඩක් වෙලාවට මේක මේ පල්ලෙහාට හාරලා මේක ගමියෝ කරන්නේ. ඒ කියන්නේ පල්ලෙහාට මේ පොළව පොඩ්ඩක් හාරලා එතකොට උණු වතුර මේ ගන්න. එතකොට ඒ ලාවක තියෙන මේ තට්ටුව කිට්ටුවටම යනවා. ලොකු ප්‍රමාණයක් හාරනවා ගොඩක් වෙලාවට මේ උණු වතුර ගන්න. මේක ගැඹුරු නැහැ. නමුත් ඒකේ උණු වතුර මේ මේ මෙතන කොහේ හරි ටැප් එකක් තියෙනවා. ටැප් එකකින් වතුර වැක්කිරෙනවා. ඒ කියන්නේ සර් ඔය ඕවට මේ උණු වතුර රත් කරලාද සර් දෙන්නේ යන්ත්‍රානුසාරයෙන්? රත් කරන්නේ නැහැ. පොළවේ උණු මේ උෂ්ණත්වය. හරි සර්. ඒ කියන්නේ ලංකාවේ නලලින් ගහන්නේ නල්ලින් ගහලා වගේ ගන්නවා. නමුත් ඒක එන වතුර උණු වතුර එන්නේ, ගිනි උණු වතුර. මේ පොඩ්ඩක් සෙන්ස් එකකට පිච්චෙන්නේ නැද්ද? ඒක පිච්චෙනවා කියන්නේ ඒක මේ මේ හීල් කූල් වතුරත් එක්ක කවලම් කරලා මේ සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 40කට වගේ වෙන්න හරි ගස්සනවා. 40කට 50කට වෙන්න. හරිද? ඒ කියන්නේ පොළවේ යටින් ගන්න, ඒ කියන්නේ ඒ මේ මේ මම කලින් කිව්වා වගේ ලාව තට්ටුවක් අනිවාර්යෙන් ඇති වෙනවා. එතකොට ඒ කිට්ටුවෙන් එන ඒවා උණුයි. අපි වෙනම උඩින් ගන්න වතුර හීතලයි. තේරෙනවද කියන එක? ඔව්. එතකොට ඒ දෙක කවලම් කරලා මේ උෂ්ණත්වය හරි ගස්සනවා. ඔව්, පිච්චෙන්නේ නැති වෙන ගන්නට. හරිද? හරි සම්පේ. ඔව්. හරි. අපි ඊළඟ කොටස බලුවොත් එමු. ඔපුරු කියලා කියන්නේ සාමාන්‍ය ගෙදර තියෙන ඒ බාත් ටබ් එකට තමයි ඔපුරු කියන්නේ. අර කලින් එකට කියන්නේ ඔන්සෙන් කියලා. ඔන්සෙන්. හරි. ඔන්සෙන් වල සල්ප තියෙනවා. ඒකත් මම පෙන්වන්න චුට්ටක් ඉන්න. ඒ කියන්නේ සෙන්සේ මේ ඔය වතුර ගන්න තැන් වලින් ගෑස් එකක් එනවද ඉරුඩට? එනවා ඇතිනේ. වායු මාර්ග නිකුත් වෙන්නේ නැද්ද?
වෙන එනවා වෙන්න ඕන හරියටම කියන්න බෑ නමුත් වෙන්න ඕන ගෑස් එකක් එන්න පුළුවන් ඕක මේ වගේ තැන්වල සල්ප තියෙනවා පේනවද මේක පේනවද ඔව් සෙන්සර් ඔව් චුට්ටක් ඉන්න මේ චුට්ටක් ඉන්න ඔන්සෙන් තමග කියලා මේ ඔන්සෙන් එකේ උණු වතුර හින්ද ඒකට මේ බිත්තර බිත්තර එකේ මේ තියුවාම එතකොට බාගෙට තැම්බෙනවා තේරෙනවද කියන එක ඒ කියන්නේ බිත්තරය නිකන් මේ තඹපු බිත්තර වෙන්නේ නැහැ බාගෙට තැම්බලා තියෙනවා ඒවා තියෙන ඔන්සෙන් තඹව කියලා කියන ඔන්සෙන් තඹව ඔන්සෙන් තඹව හරිද ඔන්සෙන් තඹව ඔන්සෙන් තඹව මේක එතකොට මේ බිත්තරේ බාගෙට මේ තැම්බිච්ච මේ එකක් එතකොට මේක ඔන්සෙන් එකට බිත්තර දානවා දාල ඒව තම්බල එම විකුණන්න තින මෙන මෙහෙම මේති මේක මේ හදන එකම් මේක නමුත් මේ ඔන්සෙන් එක ඔහොම බිත්තර මේව කරන්නවා ඔන්සෙන් තමව කියල විකුණන්න තියෙනවා ඔන්න මේ විදිටන්නේ හරිද ඒකට ශෝයූ හරි බොනෝ හරි දාලෙතකොට ඔන්සෙන් තමගෝ කියල මේ විකුණන්න තියෙනවා මේ ගොඩක් වෙලාවට ඔන්සෙන් ගියම මේව දෙනවා කන්න හරිද ඒක අනිෂා ඔව් මේක චුට්ටක් ඉන්න හක්කුනේ හක්කුනේ චුට්ටක් ඉන්න හක්කුනේ හක්කුනේ මේක පේනවද? ෆොටෝ පේනවද? ඔව් සර්. ඔව්. මේ හකුණි කියලා පළාතක් තියෙනවා. හකුණි කියන පළාතේ චුට්ටක් ඉන්න. මේක වීඩියෝ එකක් එහෙම තියෙනවා නම් චුට්ටක් ඉන්න බලන්න. හරි. මම හිතන්නේ මේ මේක මේ හකුණි කියන පළාත මේ පළාතේ විශේෂයෙන් මේ පූජි පූජිකන්දර කිට්ටු වෙන පළාත් මේවා මේ පළාත්වල මේ මම කලින් කිව්වා වගේ මේ ඔන්සෙන් කියන එක තියෙනවා මේකේ මේ පළාත්වල මේක මට පෙන්වන්න ඕන වීඩියෝ එක මේක මේක චුට්ටක් ඉන්නවා හරි තව පොඩ්ඩක් මේක සුට්ටක් මේ හක්කුනේ මේ රෝප්වේ කේබල් කාර් කියන එක කේබල් කාර් මේක
එතකොට මේ පේනව නේද මේක? සෙන්සේ ජපනීස් වලින් කේබල් කාර්ට් මොකද්ද කියන්නේ? රෝප්වේ. මේ රෝප්වේ කියලා ලියදින මේක. රෝප්වේ. සද්දය ඇහෙනවද? නෑ. දැස නෑ සෙන්සේ. මේ කේබල් කාර් එක යන්නේ උයි. මෙතන මේ පූජිකන්ද වෙන්න ඕනේ මෙතන මේ. මේක හොඳට මේක මේ බලන්න මේක මේ දුම් දාන එක මෙන්න මේ දුම් දාන්නේ මේක පොළවේ තියෙන රස්නේ මේ පිට වෙන්නේ මේ සල්ප මේ සල්ප මේ මේ දුම් දානෝ හරි අපි එතන ඒක තේරුණාද එතන මේ يعني පොළවේ තියෙන රස්නේ පිට වෙන්නේ එතන සල්ප තියෙනවා සල්ප තියෙන හින්දා ඒක මේ විත්තර ඒ සල්ප මිශ්‍ර වතුර තියෙන්නේ සල්ප මිශ්‍ර වතුරට විත්තර දැම්මම කළු පාට වෙනවා හරිද තේරෙනවද කියන එක ඔව් ඒකට කුරතමග කියලා කියනවා කුරතමග කියන තියෙන ඒ කෑවහම අවුරුදු 10ක්ද කොයිද වයස වැඩි වෙනවා කියලා හැමෝම කනවා ඉතින් ඒ අර සල්ප තියෙන එකට මේ විතරේ දැම්මහම ඒක මේ ප්‍රතික්‍රියාවක් වෙලා කොල මේ කළු පාට වෙනවා කට්ට හරිද මේ ගොඩ ගෝ ඒ ඒ ඒ ඒක මේ කේබල් කාර් එකේ යනකොට එහෙම මේ දුම පොළවෙන් පිට වෙනවා පේනවා අනිත් එක මේවා මේ පොල් එලි පල් කරනකොට එන ගඳ එන්නේ ඒ කියන්නේ හයිඩ් මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2S කියන හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන එක පිට වෙනවා එතකොට මේ මේක H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන එක ඒ පොල් එලි පල් කරනකොට එන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඒ ගඳ එනවා මේ පලාතෙම සල්ෆර් තියෙන නිසා හරි අපි ආපහු එතකොට ආවොත් එහෙම මේ මෙතනට හරිද ඒ කොටස හයි සෙන්සේ ඔව් කලින් අපි කතා කරේ හකොනේ කියන හකොනේ කියන පළාත හකොනේ කියවහම කනගාව එකටයි අයිති වෙන නැති වගේ හරි හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අනත මේ කොටස අනතවා මයි අසා කෝහි ඔනොමි මස්කා අනතවා නුඹ මයි අසා හැම උදේකම කෝහි කියලා කියන්නේ කෝපි වලට කියන්නේ කෝහි කියලා කෝහි මේ ඉරිකෑල්ලෙන් කියන්නේ ඇදෙනවා කියන එක කෝ වෙනවා මේක කෝ වෙනවා මේක ඉරි කෑල්ල කියන්නේ ඇදෙනවා කියන එක හරිද හිරගනාවලදී මෙහෙම ලියන එක තමයි කතකනාවලදී මෙහෙම ලියන්නේ හරිද හරි සර් ඔව්
ඇදීමක් වෙනවා. කෝහී ඕ නොමි මස්කා. එතකොට නොමි මස් කියන එක දන්නව, නොමි මස්කා කිව්වහම ප්‍රශ්නාර්ථය, හරිද? එතකොට මේක තේරුම් මොකද්ද හත්වෙනි එකේ? ඔහු හැම උදේකම කෝපි කෝපි එකක් බොනවා. බොනවද? නුඹ නේද සර්? ඔව් නුඹ. හරි අනත කියන්නේ ඔබ. හරි නුඹ. හරි. එතකොට කෝපි එකක් බොනවද කියලා අහන්නේ. මේක කියවන්න පුළුවන්ද? මොකද්ද සෙන්සේ? මේ කොටස, මේ වාක්‍යම සම්පූර්ණයෙන්ම කියවන්න මෙතනට වෙනකම්. මං කියවන්න සෙන්සේ? හැමෝ ඕනේ, හැමෝම කියවන්න. ඊයේ වතාෂි වා කෝපි වා නොමි මාසෙන් යෝ නි නියෝ නොමි මාස්. මෙතන කෝහි කෝහි හි වෙනවා. කෝහි මේක හි වෙනවා. ඊයේ මේක ඊ වෙනවා. ඊඒ ඊ දෙකක් එන හින්ද ඊ වෙනවා. ඊයේ වතාෂි වා කෝහි වා නොමි මාසෙන්. ඊයේ වතාෂි වා කෝහි වා නොමි මාසෙන්. මම කෝපි බොන්නේ නැහැ. නොමි මාසෙන් කියලා කියන්නේ නැහැ කියන එක. මේක අපි කලින් කතා කරලා තියෙනව නේද? මස් ෆෝම් එකේ නැහැ කියන එක මාසෙන්. ඔව් සර්. ඔව්. අපි කතා කරලා තියෙනවා මස් කියන එක මස්. ඒක නෙගටිව් එක මාසෙන්. නැහැ. ඊළඟට මස්තා. අතීත කාල මාසෙන් දෙස්තා. හරිද? හයි සෙන්සේ. ඔව්. මේක එතකොට මේ කොටස් ටික තමයි මෙතන කතා කරන්නේ. give new ඕ මේක give new. give new කියලා කියන්නේ milk කියන එක. කිරි. give new. give new කියලා කියන්නේ milk. give new. give new ඕ නොමිමස්. කිරි බොනවා. කෝහි බොන්නේ නැහැ, නමුත් කිරි බොනවා කියලා කියන්නේ උදේට. එතෙන්ට වෙනකන් හරිද? අයිසෙන්ස්. ඔව්. ඊළඟ එක බැලුවොත් එහෙම ගක්කෝවා කුජිනිවා හජිමරි මාසෙන්. එතකොට මේකේ තේරුම ගක්කෝවා කුජිනිවා හජිමරි මාසෙන්. මෙතන මේ නිවා නවයට ඇරෙන හජිමරු. හජිමරු කියන එකේ තේරුම මොකද්ද? හජිමරු ආරම්භ කරනවාද සර්? ඔව්. හජිමරු කියලා කියන්නේ ආරම්භ කරන, පටන් ගන්න. හජිමරු කීවෙනි කාණ්ඩෙද? පළවෙනි කාණ්ඩේ හජිමරු. හජිමරි මස්. මේකෙදි කියන්නේ නෙගටිව් ෆෝම් එක. හජිමරි මසෙන් පටන් ගන්න නැහැ. ගක්කෝවා කුජිනිවා හජිමරි මසෙන්. එතකොට ගක්කෝවා කුජිනිවා හජිමරි මසෙන්. එතකොට මේ නමයට පටන් ගන්නේ නැහැ. එතකොට මේ නිවා කියන්න සෙන්සල් සම්කරනවා කියන්නේ කොහොමද? ඔවරිමස්. ඔවරු. ඕ වා රු. ඔවරු. ඔවරිමස්. ඕ වාරි මස්. එතකොට මේකත් පළවෙනි කාණ්ඩේ. ඔවරු. ඔවරිමස් පළවෙනි කාණ්ඩේ අවසන් කරනවා. ගක්කෝවා පාසල කුජිනිවා හජිමරි මසෙන්.
නමයට පටන් ගන්න හැ. එතකොට මේකෙදි මේ කියවන්න මේ නිවා කියන එක කියවන්න පහසු. අපි ගොඩක් වෙලාවට නිවා කියන එක භාවිතා වෙනකොට ගොඩක් වෙලාවට එහෙම. හරි, ඊළඟ බැලුවොත් එහෙම. කුජි ජුප්පුන්නි, මේක ජිප්පුන් කියලත් කියනවා, ජුප්පුන් කියලත් කියනවා. කුජි ජිප්පුන්නි නැත්නම් ජුප්පුන්නි. කුජි ජුප්පුන්නි හජි මරිමස්. පාසල නමයට පටන් ගන්න නැහැ, නමයයි දහයට පටන් ගන්න. හරිද? හරි සර්. මේ හජ්, ඔව්, මෙතන මේක ඕන නම් අපිට මේ කොටස ගිහින් දාන්න පුළුවන්. ගාක්කෝවා කුජි ජුප්පුන්නි හජි මරිමස් කියලා කියන්න පුළුවන්. මෙතන එක පාරක් කියලා තියෙන හින්දා විතරයි අපහු කියන්නේ නැත්තේ. එතකොට ගාක්කෝවා හජි මරිමස්, එහෙම නැත්නම් හජි මරිමසේ. ගාක්කෝ පාසල පටන් ගන්නවා, එහෙම නැත්නම් පටන් ගන්න නැහැ. ඒක ටික ටික ලොකු කරගෙන යනවා වෙලාව. ගාක්කෝවා කුජිනි හජි මරිමස්, එහෙම නැත්නම් කුජිනි හජි මරිමසෙන් කියන එක. එතකොට මේක නිවා කියන එක. එතකොට මේ ඒක අපිට කියවන්න පහසුයි. එතකොට ඒ නිවා කියන එක පොඩ්ඩක් අපි ඉස්සරහට ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නිවා, නී කියන එක දෙකම එකම විදිහට භාවිතා වෙනවා. ඒක එතකොට අපි ඒක පොඩ්ඩක් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට මේක ඒ කියන්නේ නුඹට අපි මේක අපි සිංහලෙන් කිව්වොත් එහෙම නමයට පටන් ගන්නවා. නමයට නම් පටන් ගන්නෑ, ට නම් කියන එක. හරිද? නමයට පටන් ගන්නවා. නමයට නම් පටන් ගන්න. හරිද? මේක ඒ දෙක තේරුම දන්නවද? හරි, වෙනස? ඔව් සර්. ඔව්. අනිත් දුල පුතාලත් ඕකේද? නමයට පටන් ගන්නවා. අපි බැලුවොත් එමු ගක්කෝව කුජිනි හජි මරිමස්. නමයට නම් පටන් ගන්න. ගක්කෝව කුජිනිවා හජි මරිමසෙන්. එහෙනම් කීයටද පටන් ගන්නේ? නමයයි දහයට. කුජි ජුප්පුන්නි හජි මරිමස්. හරිද? ඒක ඔව්. එතකොට මේ නිවා කියන එක ටනම් කියන තේරුමෙන් මෙතන. හරි, දෙක තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? තේරෙනවා සෙන්තිද? ඔව්. ඒක එතකොට නිවා කියනකොට එතකොට ගොඩක් වෙලාවට නෙගටිව් එකක් එක තමයි ගොඩක් වෙලාවට භාවිත වෙන්නේ. සර්, ඔව් කියන්නේ. ජපානයේ සර් ඉස්කෝල පටන් ගන්න අවසන් වෙන්නේ කීයටද සර්? සාමාන්‍යයෙන් ඉස්කෝල පටන් ගන්න 8:00 විතර, 8:00 කාලට වගේ සාමාන්‍යයෙන් මේ ප්‍රයිමරි මේවා කරන්නේ. නමුත් හයි ස්කූල් වෙනකොට මම හිතන්නේ 9 වෙන්නේ නැති. ඒක ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් පොඩි ඉස්කෝල නම් 3ට විතර. මේ පටන් ගන්න හරියටම පටන් ගන්න 8:00 විතර සාමාන්‍ය. නමුත් ඉස්කෝලට යන්න ඕන මං හිතන 8:00 විතර. ගුරුවරු යන්න ඕන 8:00. සාමාන්‍ය ළමයි එන්නේ ඉස්සෙල් ගුරුවරු ඇවිල්ලා ඉන්න ඕන. ගුරුවරු 8:00, ළමයි 8:00 මේ පටන් ගන්න 8:00. ඒ වගේ. හරිද?
ඔව්. දවල්ට කෑ ඔව්. මොකද්ද? අර මේ හයෙන් ඉහළ ළමයි තුස තුනටම දාරි මේ ඉවර වෙන්න ඉස්කෝල? නෑ, ඒක එක එක වෙලාවට. ඒක වෙනස් වෙනවා. මේ මේ කෑම දෙනවා මේ 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 සාමාන්‍ය 11:00 12 විතර ඉඳන් මේ විනාඩි 30ක් විතර කෑම දෙනවා සාමාන්‍ය. මේ වගේ ආසන්න වශයෙන් එතකොට කෑම දෙනවා. එතකොට මේ මේ හැමෝම සාමාන්‍ය මේ පොඩි පාන්තිවල ගුරුවරු කියන්නේ ගොඩාක් අපහසුයි ඇත්තටම. ලංකාවෙත් එකම ගුරුවරයෙක් දිගටම උගන්වන්නේ සාමාන්‍ය. නමුත් ජපානයේ අන්නයි බොන්නයි සේරම ළමයිත් එක්ක කරන්න ඕන. ඒ කියන්නේ දිගටම උදේ ඉඳන් හවස් වෙනකම් මේ ළමයාත් ළමයිනුත් එක්ක ඉන්නේ එක දිගට. ඇයි ඒ කියන්නේ මේ කනකොට එක්කෙනෙක් අනිත් එක්කෙනාගේ කුදුරන් කෑවොත් එහෙම ඒව සේරම බලනවා. හැමෝම පුටුවේ වාඩි වෙලා පිළිවෙලට ඒව සේරම කරනවාද කියලා සේරම බලනවා. කනකොට වුණත් ගුරුවරයා ඉස්සරහා ඉඳගෙන බලාගෙන තමයි කන්නේ. හැමෝම එක දේ කන්නේ. ගුරුවරයා කන්නේත් ළමයි කන්නේත් හැමෝම එක දේ. නිදහස් අධ්‍යාපනය ඕලෙවල් වෙනකම්. ඒ ලෙවල් වල ඉඳන් ඉස්කෝලේ ගෙවන්න ඕන. නමුත් ඉන්කම් එක නැත්තම් මේ සම්පූර්ණ නිදහස් කරනවා ඉන්කම් එක මත. ඊට පස්සේ ඕ ලෙවල් වෙනකම් නිදහස් අධ්‍යාපනය කියන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය නෙවෙයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය නෙවෙයි මෙතන ඕ ලෙවල් වෙනකම් තියෙන. මොකද බෑග් එක ගන්න උනා සල්ලි දෙනවා, සපත්තු දෙක ගන්න සල්ලි දෙනවා. ඉස්කෝලේ පහසුකම් ගාස්තුත් රජයෙන් ගෙවනවා. මේ ආදායම් නැති අයට කන්න එකටත් රජයෙන් ගෙවනවා. පොත් ලියන පොත ගන්නත් ගෙවනවා රජේ ආදායම් අඩු අයට. ඔව්, සත පහක්වත් යන්නේ නැහැ ඉස්කෝලේ යන්න සල්ලි ගෙවනවා ආණ්ඩුවේ. හරිද? ඔව්, කොම්පියුටරේ නිකන් දෙනවා. පොත් සපත්තු ඒව ගන්න ඉරාට ඉස්කෝලේ යන්න අවශ්‍ය බඩු ගන්න සේරම සල්ලි ගෙවනවා මේ ආදායම් නැති අයට. තියෙන අයට ස්කූල් ෆීස් ෆ්‍රී. පොත්වලට ගානයි මේ පොත් කියන්නේ අච්චු පොත්වලට නිකන් අච්චු පොත් නිකන්. නමුත් මේ කෑමට ගාන විතරයි ගන්න, පොඩි ගාණක් ගන්න 3000ක් වගේ, 3500ක් වගේ මාසෙට. කෑමට කියන්නේ කෑම වල මේ මේ අමුද්‍රව්‍ය ගන්න විතරයි. කෑම හදන්න යන ඒව නෙවෙයි. ඒව සේරම රජේ. ඊළඟ පොත් කියලා කිව්වහම පොත් මේ කියන්නේ අපි ලියන ඒ අච්චු පොතේම ලියන්න පුළුවන්. එහෙම අච්චු පොත කියන්නේ ගන්න නැහැ නෙවෙයි, තියාගන්නම දෙන්නේ. හරිද? තේරෙනවද? ඔව් සර්. හරි, අපි ඊළඟ කොටසට ගියොත් එහෙම වතාශි වා දෙපාතෝ හෙවා ඉකිමසෙන් සූපාහෙ ඉකිමස්. මේක තේරුම දන්නවද? හෙවා කියනකොට මෙතන එවා කියන එක ඒකෙල් ලිව්වට එවා දෙපාතෝ එවා ඉකිමසෙන්. දෙපාතු කියන්නේ මොකද්ද සෙන්සේ? දෙපාතු කියලා කියන්නේ ඩිපාර්ට්මන්ට් ස්ටෝර්. මොකද්ද කියන්න අපව්? ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එක පැත්තට නම් යන්නේ නැහැ. ඔව් ඔව්, ඩිපාර්ට්මන්ට් එක ස්ටෝර් පැත්තට නම් යන්නේ නැහැ. මේක හේවා කියලා කියන්නේ පැත්තට නම් කියන එක. පැත්තට නම් ඩිපාර්ට්මන්ට් වතාෂේවා දෙපාතු හේවා ඉකිමසෙන්. එතකොට ඩිපාර්ට්මන්ට් ස්ටෝ එක පැත්තට නම් යන්නේ නැහැ. සූපා ඒ ඉකිමස්. සූපා ඒ
行きます。テルマ？スーパーマーケットからないやな。おう、スーパーマーケットからないやな。え？おう。たったた、いいけらけねえな。スーパーケラキアネ、スーパーマーケットから。はりだ？デパートキアネ、ディパートメントストア。ディパートメントストアキアネかい、デパートメントストアキアネかい、スーパーケラキアネかい、デカ。department store කියලා කියන්නේ ලංකාවේ කිව්වොත් එහෙම ලංකාවේ majesty plaza liberty plaza එහෙම ඒවා වෙන තැන්වල තියෙනව මන් දන්නේ නැහැ කොළඹ කොල්ලු පිටියේ නම් තියෙන ඒ දෙක වෙන ඒවත් නැහැ මං හිතන්නේ සාමාන්‍ය ඩොකු ඒ කියන්නේ එක එක කඩ සිනමා හල් නැසක් කමන්නේ නැහැ එක එක විදිය කඩ ජාති තියෙනවා කන්න බොන තැන් තියෙනවා ඊළඟට මේ ඇඳුම් කඩ තියෙනවා එහෙම එක එක දේවල් තියෙනවා ඒ කියන්නේ සාප්පු සංකීර්ණ කියන එක සුපර් මාකට් එක කියලා කියන්නේ අපි මේ ඉදිනේදා බඩු ගන්න ලොකු මේ කඩයක් හරිද කාගිඩ්ස් එක වගේවා කීඩ්ස් සුපර් මාකට් කියලා තියෙන කාගිඩ්ස් හරි කීඩ්ස් දන්නවනේ ඔව් සර්. ඔව්. ඒව සුපර් මාකට්. දෙපාතු කියන ඒවා ගොඩක් වෙලාවට කොළඹ තියෙනවා අනිත් පළාත්වල අඩුයි මම හිතන්නේ නැහැ ගොඩක් වෙලාවට. සමූපකාර දෙස? නෑ නෑ සමූපකාර නෙවෙයි. department store කියලා කියන්නේ මේ එක එක ඒ කියන්නේ අපි හිතුවොත් ඒ එක බිල්ඩින් එකක් ඇතුලේ තියෙනවා කන කඩ තියෙනවා. ඊළඟට ඇඳුම් කඩ තියෙනවා. ඊළඟට ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි කඩ කීපයක් එක බිල්ඩින් එකේ තියෙන ස්ටෝ එකක්. ඒකට තනි කරම මේ මේ එක. සෙන්සේ මෝල් එකක්ද? තියෙනවා සර්. ඔව්. දැන් දාපු. කොහෙද තියෙන්නේ? නෝර කැන්ඩි සිටි සෙන්ටර් කියලා කියන්නේ. ආ ඔව්. කැන්ඩි සිටි සෙන්ටර් එක ඔව්. ඔව්. ඔව් සර් දැන් ටවුන් වල තියෙනවා සර්. ඔව් හැම එකම තියෙනවා. ඒ කියන්නේ සපත්තු ගන්න තැන් තියෙනවා. හැම එකම තියෙනවා. කන බොන තැන් තියෙනවා. ඊළඟට හැම එකම. ඒකට තමයි මේ දෙපාතු කියන්නේ. සුපර් මාකට් කියන්නේ මේ අපි සාමාන්‍ය ඔය කීල්ස් හරි ඔය කාගීල්ස් හරි ඒ වගේ එකට. මෙතනට වෙනකන් තේරෙනවද? හයි සෙන්සේ. හයි සෙන්සේ. අපි ඊළඟ කොටස පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අර මේ චෝකයි ඒ කියන්නේ ලිස්නින් චෝකයි කියලා කියන්නේ ලිස්නින් කියන එක අපි ඒ ටික පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ටික කරා මේ කරන්න පුළුවන් වුණාද? කරා සෙන්සේ. හරි ඕකේ. ඒකේ මේ ලිස්නින් ලබන සතියේ අපි පොතක් හරි මේක අරගෙන අපි එක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මේකේ මං චුට්ටක් ඉන්න ඒකේ මං මේ විකේ දාපු මේ Google Classroom එකේ දාපු ටික එහෙමම ඒ ටික මං මේ මේව කරන්න බලාපොරොත්තු වෙනවා. චුට්ටක් ඉන්න. මේක වීඩියෝ එක නතර කරමු.